රුසිියාව යුක්‍රේණය ආක්‍රමණයකොට අදට දින තුන්සිය පනස් අටයි. යුද්ධේ ආරම්භේ සිට මේදක්වා, රුසියානු හමුදාව හතලිස් දහසත් හැට දහසත් අතර පිරිසක් මේ ගොස් ඇති බවට එක්සත් රාජධානය ඇස්තමේන්තු කරති බෙනපා. මෙ අතර රුසියානු ජනාධිපති පුටින්, ගුවන්යාා භාවිතා කිරීමට ඇති බිය නිසා සන්නත්ත දුම්්‍රියක් තුළ වැඩිපශයෙන් ගමන් කරමින් සිටින පව වාර්තා වනවා. ඒ නට ඔබ හෝ යුක්්‍රේණය මගින් ඔහගේ පෞද්ගලික ගුවන්නයානා ලුහු ැඳීමට හෝ ඩිතබා බිමහිලීමට කටයතු කරනු ඇතැයි යන බියනිසා බබයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර රුසියාවන් එල්ලවන යුදතර්ජන වලක්වා ගැනීමට යුක්්‍රේණේයට ප්‍රහාරක ජෙට්්‍යානා අවශ්‍ය බව පෝලන්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවාා. ඒ එක් සත්රාජධානයේ සංචාරයක් අතරතුරදී දැන් යුක්්‍රන රුසියා යුද ගැටුම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාාව. සයාව යගක්්‍රණය ක්‍රමණයකොට අදට දින තුන් සේ පනත්සටයි මෙම යුදකෙට මනිසා මේ වන විට ජීවිතහනිමෙන්ම දපල් හනිේ විශාල ප්‍රමාණයක් සිදුවී තිබෙනවා යුද්ධ ආරම්භේ සිට මේ දක්වා රුසියයානු පටයින් හතලස් දහසත් හැට දහසත් අතර පිරිසක් මියගොස් ඇති බවට එක්ත් රජධානය ඇස්තමේන්තු කරතිබෙනවා. එලෙස ඇස්තමේන්තු ගතකර ඇත්තේ එක්ත් රාජධනය ඔත්තු සේවාංශයයි. පසුගේ සැපතම්බර්මාසේදී විසි පන්දහසක් පමණ රුසියානු ස බලුන් ියගගේ බවට ප්‍රකාශ කිරීමෙන් පසු නැත ඔවන් ඇස්තමේන්තුවක් ලබ දුන් පළමවස්ථාමය. මෙම සංක්‍යාපට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සහ පුද්ලික හමුදා කොන්ත්‍රාත්කරුවන්ගේ හමුදාවයන දෙක ඇැතුලත් බවයි වාර්තාාවන්නේ. තුවාල ලැබුවන්න හා සසඳන විට මියගේ සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ඉහලනුපාතියක් ගන්නා බවත් වාර්තාවනවාමියගේ රුසියානු බටයන්ගෙන් බහුතරයක් කාලතුවක්කු වෙඩිතැබීම හේතුවෙන් සිදුහ බවද එහි සඳහන්. මෙය අතර රුසියානු ජනාධපති පූටින්් ගුවන්්‍යානා භාවිතා කිරීමට ඇති බිය නිසා සන්නද දුම්්‍රයක් තුළ ගමන් කරමි සිත්ින බව වාර්තාවනවා ඒ ඔහුගේ පෞද්ගලි ගුවන්යාා නේටඔොහෝ ුක්්‍රනේ විසින් ලහුවැඳීමට හෝ වෙඩි බා විනාශ්‍ය කරනු ඇතැයි යන බියනිසාවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් ඔහු ගමන්ගන්නා දුම්ග්‍රියට එන්ජින් තුනක් අවශ්‍ය වන අතර, ආරක්ෂිත සධිබේදනය සඳහා විශේෂ උපකරණ විශාල ප්‍රමාණයක් භාවිත කරන බවයි වාර්තාාවන්නේ මේ අත රුසියාවෙන් එල්වන යුදතර්ජන බලක්වා ගැනීමට යුක්්‍රණයට ප්‍රහාරක ජේ්‍යාන අවශ්‍ය වන බව පෝලන්ත ජනාධිපතිවරයා ප්‍රකාශකරතිබෙනවා ඒක්සත් රජධානය සංචාරයක් අතරතුරදී විශේෂ සම්මුක සාකච්ඡාාවකට එක්මෙනුවයි ඉදිරයේේදී යුක්්‍රේ. නොබීන ආරක්ෂක ගුවන්්‍යානා යවීමට නේටෝව තිීරණය කළේතු බවද. පෝලන්ත ජනාතිපතිවරයා එහිදී අවධරණය කර තිබෙනවා ඒයනුව පෝලන්තේද යුක්ක්‍රේණයට යුදාධාර සැපීම සඳහා සහයෝග පල කරන, ක්‍රියාකාරී සාමාජික රටවල් අතරවනවා කෙසේ නමුත් යුක්‍රේණ ගුවන්නියමුවන්ට ඒ සඳහ පුහුණුව අවශ්‍ය වන නිසාත් ප්‍රවාහන අභියෝග ජයගතයුතු නිසාත් මේ තවත් කාලයක් ගතවුණතුරු සිදුව ොහැකි බවයි ඔහු වැඩදුරුට සඳහන් කරඇත්ේ. නෙ පතා අලු වේටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක කලික්කර සේත TVවී සබස්්‍රබ් කරන්න අු සවීඩියෝ ගැන මුලන්න දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.